අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත ඉදිරි වසර කිහිපෙව තීරණාත්මක මෙන්ම ආර්ථිකමය වශයෙන් රට ශක්තිමත් වන කාලවකවානුවක් අගමැති කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ යුත්තේ රනිල් පක්ෂයේ පාර්ලිමේන්තු අසුනත් රනිල්ට හිමි විය යුතුයි වජිරකින් ප්‍රකාශය අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඉදිරි වසර කිහිපයේ තීරණාත්මක මෙන්ම ආර්ථික වශයෙන් රට ශක්තිමත් වන කාලවකවානුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අද වෙන විට අප රටෙහි වසංගතයේ පාලනය ලෝකයේ රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින අතර ශේෂ්ත්‍ර රාශියක් උස්සේ ආර්ථික ප්‍රගතියද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අපරට දැන් මුහුණ පා ඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිතුමා රටට ලබා දී ඇති පුරොන්දු අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථික පුරන් ජීවනයක් උදා කර ගැනීම මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා රටේ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා එයට ණය විරාම ලබා දෙන ලෙස රජය බැංකු හා මුල්‍ය ආයතන වලට උපදෙස් දුන්නා රටේ බාහිර ගිණුම මනාලෙස කළමනාකරණය කිරීම තුළින් රුපියල රැක ගැනීමෙන් රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කරා. පවුල් දසලක්ෂ 5කට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දීමට හේතු මුදල් ප්‍රතිපාදන ලබා දීම තුළින් ජීවන පීඩනයට සහන ලබා දෙන්නටත් අප සමත් වුණා. අද වන විට රුපියල් බිලියන 5000කට අධික සාමූහික වටිනාකමක් නැති මහා පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සභ දෙපාර්තමේන්තු විසින් ක්‍රියාත්මක වන එළඹන වසර කීපය අප රට තීරණාත්මක වසර කීපයක් අප රටේ ආර්ථිකමය ඉදිරි ගමන ශක්තිමත් කරන වකවානුව එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නේ නම් සියලු දෙනා එක්ව මෙම අභියෝගය කළමනාකරණය කරගත යුතුයි ඒ සඳහා අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි. ඊයේ දින පැවති විවාදයේ පළ වූ අදහස් වෙතයි දැන් අවධානය. ඒ දොර අවශ්‍ය වන්නේ ජනතාවට. ඒවා ඉදිවිය යුත්තේ ජනතාවට අවශ්‍ය විදියට. මෙය නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතුමන් ඉතෙක් රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරළු ඒකාකාරී නිවාස වැඩසටහන වෙනුවට ජන සහභාගීත්ව නිවාස වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ආරම්භය ගම්බුදා ව්‍යාපාරයයි. යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු සුවිශේෂී ලක්ෂණයක් පෙර පාලකයන් සිදු කළ යහපත් ක්‍රියාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම. සෞභාග්‍ය ආණ්ඩුවෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. බුදුන් වදාළ මේ වගවීම සහ වල්කීම සිතටගෙන සාධාරණව කටයුතු කරන්න. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වෙලාව මේ සූත්‍රය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අගමැති රයිනල් වික්‍රමසිංහ මැතිතුමාටත් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාලා වැනි එදා කැබිනට්ටුව නියෝජනය කරපු අයට දේශනා කළා නම් අද මේ තත්වයක් මේ රට තුල ඇති නොවේ කියලා මා විශ්වාස කරනවා. යහපාල ආණ්ඩුවේ අපි හිතුවා මේ කොළඹට ලොකු වෙනසක් ඇති වෙයි කියලා. යකඩ මිනිසා කියලා බස් ස්ටෑන්ඩ් වල කායාරූප බල වෙනවා අපි දැක්කා. යකඩ මිනිහගෙන් මොනවද සිද්ධ වුනේ? මේ පාර්ලිමේන්තුව පිටුපස තියෙන මන්ත්‍රීරුවට එහා පැත්තේ තුමා සීමා මාලකයක් හදන්න පටන් ගත්තා. අපිත් බලාගෙන හිටියා හැදෙන සීමා මාලකේ. මාලකේ හදාගෙන යනකොට එක පාරටම මාස 3ක් විතර යනකොට වරුසාවක් එනවා. සීමා මාලකේ අංශක 90ට නැමෙනවා. ඉතාලියේ තියෙන පීසා කුළුණ වගේ පැත්තර ඇලවෙච්ච සීමා මාලකයක්. මම හිතුවා සමහරලාට නිර්මාණශීලී හින්දා එහෙම හැදුවද දන්නේ නැහැ කියලා. මම අහලා බලනකොට අර සීමා මාලකේ වෙලදිගේ බලාගෙන ගලා වහිනවා. සජිතමතුමා ඉතප කාලේ තරපු ගේ වලට ඉතුරු සල්ලි දෙනවද නැත්ද කියලා තමයි මම දැන් ඉල්ලුම් කරන්නේ. ණය විදිහට දීලා තියෙනවා નિયમિત පවරා ගැනීම ඉඩම් අත්පත් කර ගැනීම කරන්නේ නැතුව. ඒ නිසා නිවාස අධිකාරිය මේ වෙද්දි ඒ සියලු සමීක්ෂණ කරගෙන යනවා ඒ ඉඩම් වල සත්‍ය ආයිතිය ඒ පුද්ගලයන්ට අරන් දෙන්න අපි කරපුන්න බැඩ නෙමෙයි ඒක අවුරු කෙරුවත් වැරදීනේ ගඟමැතිතුමා කියලා තියෙන එක 2021 වෙද්දී මුදල් ටික ලබා දෙන්න අපේ උදව් තියෙනවා අපිට ඡන්ද දන්නේ නැති වුණාට කවුරු ආණ්ඩු කරත් රටක් විදිහට අසමත් වෙලා තියෙනවා රටේ ජාතික ආදායමට විශාල පංගුවක් උපයන මේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවන වතු ජනතාව ජීවත් වෙන්න නිවාසෙ විතරක් නෙමෙයි මරුණම වලේ දාන තැන ගැන කතා කරලානේ දැන් සමහර කට්ටිය නායකවරු කිව්වා අපේ ආණ්ඩු කාලේ විපේසසතක් අරන් දෙනකොට නේන මේක මදි අපි බලයට આવොත් 20ක් දෙනවා කියලා දැන් බලය ඇවිල්ලා තියෙනවා තමයි එමෙතිකම තියෙනවා 20ක් අරන් දෙන්න ස්ලබ් දාලා ගෙවලා දාන්න ගෙවල් 26000ක් විතර මේ අග නගරේ තියෙනවා නමුත් අපිට හිඟයක් තියෙනවා ගෙවල් 2500ක් විතර තකරම් වලින් වහපු ගෙවලුත් තියෙනවා නාගරික
සංවර්ධන මණ්ඩලයෙන් මේ ඉඩම් නොයෙකුත් වාණිජමය කටයුතු වලට ලබා දෙනවා. නමුත් මේ මුදල් නැවත මේ අගනගරයේ ආයෝජනය වෙන්නේ නැහැ. මේ අගනගරයේ මල ප්‍රවාහන අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතියක් නැහැ. We don't have a sewerage system in the capital of this country. අඩුවාදම් ලාභින් සඳහා අපි ඉතුරු අවසර කීපය දුර මේ ප්‍රදේශයේ පමණක් ඊවල 2000කට ආසන්න ප්‍රමාණයක් හදන්න සැලසුම් කරලා තියෙනවා කියලා තමයි අසල කියන්න කැමති. 77 ප්‍රේමදාස අගමැතිතුමා හැටියට මේ නිවාස ඇමතිවරයා හැටියට වියලුව මැතිවන්න කොට්ටාසේ ගල උඩ වාසනාගම තමයි පළවෙනි නිවාස 100 හැදුවේ. ඊවල 100 විතරයි හැදුවේ. තාම ඔප්පු නැහැ. තාම වතුර නැහැ. වාසනාගමෙන් පටන් ගත්තම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බදුල දිස්ත්‍රික්කයේ මදුරගම මිල්ලගම බල්ලකෙටුව මේ ගම්මානත් 1980 තමයි හැදුවේ. දැන් මේ ගෙවල් වල ඉන්නේ තුන්වෙනි පරම්පරාව. තාම වෙනතුරු ඔප්පුවක් නැහැ. මොන ආණ්ඩුවවත් මොන පක්ෂෙන් ආවත් මෙරටේ බදු කියවන ජනතාවගේ මුදල් වලින් තමයි රට සංවර්ධනය කරන්නේ. සමහර මන්ත්‍රීවරු ඇමතිවරු එදා තමන්ගේ ආණ්ඩුව කාලේ කරපු හොරකම් වංචා දූෂණ සියල්ල රටේ ලෝකයට එළිවෙනකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අධිකරණ යන දෙයක්. ඉඩම් කෑලි 15ක් මෙතුමා සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටි පාටියෙන් පිට මෙතුමා නම් කරන පුද්ගලයෝ 15 දෙනෙකුට නිවාස අධිකාරිය ලබා දීලා තියෙනවා. මේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. අපි මේවට පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. මෙහෙම නිවාස අධිකාරිය විශාල විදියට දූෂණය කරපු නිසා අද ඇමතිවරයාට උත්තර දෙන්න එන්න බැරුව ඉන්නවා. ඔය හොදෙන සබන් කෑල්ල ඔయిత වඩා හොඳ එකක් පාවිච්චි කරන්න. එක වැලිය ඇටයක් එක රුපියලක් මේ චමින්ද විජේසිරි හොරගම් කරලා නැහැ කරන්නේ නැහැ. ඉසා කිඹුලා පිටියේ බොරළු වල කපලා බොරළු විකුණන්නේ කවුද කියලා මගෙන් අහගන්න එපා ගරු ඇමතුමා. එතුමගේ නමින් අස්සම් කරපු එක තියෙනවා මම මේක සභාගත කරනවා. මගේ නමකින් මගේ සහෝදරයෙක්ගේ මගේ ඥාතියෙක්ගේ මගේ යාළුවෙක්ගේ තව වගකීමෙන් මේ මුලසුරේ මතකෙ කියන අපේ ඉල්ලාස් වෙන්න සූදානම්. ඉසා ඒක ඒ අභියෝගය එතුමා බාරගත්. महर बंधनागारे रंदवियन अटसियाक दमीमट अति इडकडक तुंदहसक दमीमे वगकीम रजे बहरगतियुतु बव पार्लिमेंतु मंत्री मनो गणेशन महता पवसनवा एकोलम दीपवती माध्य हमोकट एक्वेमेन අටසිය දෙනෙක් තබා ගන්න පුළුවන් තැනේ 3000 තබා ගන්න තියෙනවා. ඒකෙන් ජීවත් වෙන අතර සිට ප්‍රතිය අතර කලබලයක දිවට සාධාරණ හේතුවක් වෙලා තියෙනවා. මොකද රට තුල කොරෝනා බිය අපි එකම අතර තියෙන කොට ඒ 3000 800 කට තැනක 3000 කියනනම් ඒ වගේ දෙයක් මනසක දෙවන්නේ තිබීම ඒ රටිය අතර සාධාරණ. ඒ නිසා මේකල උපවාස කරලා තියෙන දවස් තුනක්. කර දෙපින් දිනලා තියෙනවා. අපිට බෑ ඉන්න බෑ කියලා. ඒක ගණන් අරන්නේ නැහැ. ඒක කලබල ඇතිවලා තියෙනවා. ආණ්ඩු දරගන්න ඕන මේ වගේ 800 දෙනෙක් ඉන්න පුළුවන් තැනකින් 3000 තබා ගත්තා නම් ඇතිව තදබලයෙන් ආණ්ඩු ඔයාලා බලන්න ඕන. ඒකයි ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ. දැන් විමල් වීරවංශ මාත්‍යවරය කියනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා තමයි මහා බද්ධනාගාරයේ මෙවැනි සිද්ධියක් ඇති. මේ කලහකාරී තත්ත්වයක් ඇති. මේක ගිනි දිර කෝටි 10කට අධික සම්පත් ප්‍රමාණයක් අයින්. රැඳවියන් 11 දෙනෙක් මරණයට පත් වුණා. ඒ වෙනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරන්න මේ රටේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ රටේ ජනතාවට එදා ඔළුවට කාබද්දන උත්සාහ කරපු ඒ විරුවට වසරක පාලන කාලයක් ගෙවිලා අවසන් වෙච්ච වෙලාවෙත් පුළුවන් වුණා නම් අපි යල කියන කතාව 100%ක් ඇතේ නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් නෙමෙයි අති විශිෂ්ට ලෙස ෆේල් කියලා කියන්නේ විමල් වීරවංශ ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වැරදි වසා ගැනීම වෙනුවෙන් ගත වෙච්ච මේ කාලය තුළ විවිධ නාටක සහ විවිධ රංගනයන් රටේ ජනතාවගේ හමුවේ නිර්මාණය කළා අපි දැක්ක රත්නකොළ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ දිනය තුළ රක්මරන්නේ නැහැ මස්ථානමක් සිද්ධ කරනවා කියන කාරණේ කරලා ඒ සදාචාර සම්පන්න නැති ඒ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එකතුචේ කැළු පල්ලම ආණ්ඩුවේ වසන් කර ගැනීම සඳහා එදා මෙරටේ අහිංසක හරක් පාවිච්චි කළා. ඒ වගේම ඉතා සූක්ෂම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ඒ නඩුවේ නිදොස් කොට නිදාස් වීම පිළිබඳව රටේ නිර්මාණය වෙන අප්‍රසන්න කතිකාව රටේ තුරන් කර ගැනීම සඳහා කොරෝනා හැදිච්ච හැදෙන්න ඉන්න මේ රඳවියන් මරා දැමීමේ වැඩපිළිවෙළ නිර්මාණය කරාදෝ කියන සැකය සමාජය තුළ තිබෙනවා. සංවිධානාත්මක සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට විපක්ෂය කටයුතු කරන බවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා චෝදනා කරනවා. අද පාර්ලිමේන්තුවේ ගත්තම යහපාලන ආණ්ඩුවේ මේ වැරදි කරපු වැරදි පාලනයකට සම්බන්ධ වෙච්ච අය අද මැරලා ඉපදුනා වගේ මේගොල්ලෝ කතා කරන්නේ. අපේ ආණ්ඩුව විවේචනය කරනවා සාමාන්‍ය විදිහට. ඒ වගේම අද සංවිධානාත්මක සමාජ මාධ්‍ය ජාලයක් වුණු කරගෙන ඒ සඳහා පණ පොවමින් අමූලික බොරු පතුරවමින් අද ජනාධිපතිතුමා ෆේල් කියනවා. අපි යහපාලන ආණ්ඩුවේ අය ෆේල්ද අපි සමත්ද කියන එක රටේ ජනතාව දන්නවා. දැවැන්ත වැඩකොට
විනාශයක් කරන ආණ්ඩුව පෙළවෙන්නේ කොහොමද කියන එක අපි අහනවා. අභූත චෝදනා එල්ල කරලා රට අස්ථාවර කරන්න පටන් ගන්න. එහෙම වෙලාවක ශිෂ්‍යෙන් මතක් කරන්න ඕනේ පවතින විදායකයේ බලය, විවස්ථාදායකයේ බලය, මහජනතාවගේ ඌමනාව රට හරිතනකට ගෙන යන්න කටයුතු කිරීම. ඉඳ වගකීතු ආණ්ඩුවක් හැටියට අපි රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් රට අනාගතය කරා අරගෙන යනවා. බන්ධනාගාර තුල සිදුවන සිදුවීම් තියෙන්නේ. නිතරම මතු කරන කාරණාවක් තමයි සංසන්දනය කරන බහුගේ කාලයට වඩා මේ කාලේදී අනීතික විදියට මේ දේවල් ඇතුළත වෙනවා. අපි දැක්කනේ නීතිය කරපු හැටි. දැන් ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මේ නීතිය පාවිච්චි කළා මිනිසුන් එල්ලුම් ගසව මිනිසුන් අවුරු ගණන් තිස්සේ හිරගෙවල් වලට දාන්න. ඊළඟට මිනිස්කාර වරුන්ට බලපෑම් කරන්න. ඒව තමයි කරේ නීතිය කියලා කරේ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය තමයි විශාල වශයෙන් මද්‍රව්‍ය වලට මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයින් පහුගිය කාලේ උසාවි වලින් තමයි මේ රිමාන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් විශාල පිරිසක් ඉන්නවා. දැන් මේ වැරදි මතයක් ගිහිලා තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණයක් සිද්ධ වෙනවා. මේ COVID-19 සිද්ධියත් එක්කලා එයට අපදේ කියලා. ඒකත් එක්ක තමයි මේ කවුරු හරි සංවිධානාත්මකව මේ අය හොස්සලා තියෙනවා. මේ රදවියන් අතරත් අච්චු විදින රදවියන් සහ රිමාන්ඩ් බාරේ ඉන්න රදවියන් අතරත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. රජයේ පැත්තෙන් ගත්තාම රජය නීතිය හරියට ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්. අපි කියන්නේ පහුගිය කාලේ අනීතිය රජ කරලා ඒ දඬුවම් දුන්න අයව ඒ අයව නිදහස් කරන්න ඕන. ඒ අයව නිදහස් කරන්න ඕන අනිවාර්යෙන්. හැබැයි නීතිය හැටියට වැරදි කරන වැරදි කරපු ඒ අයට රජ විසින් ඒ අවශ්‍ය කරන පියවරල් ගන්න. අනාගත පරපුරට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුම කර දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දැරිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. විරුද්ධ පක්ෂයත් ආණ්ඩුවත් දෙකම මම දකින්න එක විදියට විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම රටට බරපතල ඛේදවාචකයක් සිදු කළා ඉවරයි. ඒ හානියෙන් ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට කියන එක අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට සිටිය යුතුයි. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය එතුමා නියෝජනය කළ යුතුයි. ඒක කොයි අවස්ථාවේද නියෝජනය කරන්න කියන එක වෙනම සොයාබැලිය යුතුව තිබෙනවා. එතුමාගේ වගකීම තමයි අනාගත පරම්පරාවට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුම කිරීම. සිරමැදිරියක අද්දෙකට මාංචු දාපු පුරවැසියෙක් එහෙම නැත්නම් සැකකරුවෙක් ආරක්ෂා කිරීම රජයේ සතු ප්‍රධාන වගකීමක්. මිනිස්සු වැරදි කරනවා. හැබැයි ආණ්ඩු වලට වැරදි කරන්න බෑ. ආණ්ඩු කියන්නේ විනයගරුක ව්‍යාපාරයක්. ඒ වැරදි කරාම ඒ අය පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීමේ වගකීමට තමයි රජ ඇක්ති වෙන්නේ. එතකොට මේ සමාජගත කිරීමේ වගකීම තුල සිදුවන්නේ ජීවිතක්ෂයට පත්වීම නම් ඒ රට ලෝකේ කොන් වෙන රටක් බවට පත්වෙයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයෙකු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඇති අන්තර්ගතය සාවද්‍ය බව වෘත්තීය සමිතිය පවසනවා. ඒයේ දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් නැගෙන පර්යන්තය සම්බන්ධයෙන් ආයෝජකයෙක් වරාය අධිකාරියට සම්බන්ධ කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේක විකුණන්නේ ආයෝජකයෙක් සම්බන්ධ කර ගැනීම පමණයි කියන එක තමයි කැබිනට් පේපර් එකේ අන්තර්ගත වෙන්නේ. ඒක සාවද්‍ය ප්‍රකාශය. අපිට අවශ්‍ය වෙන්නේ ග්‍රැන්ටි දොඹකර 12ක් විතරයි. මේ ග්‍රැන්ටි දොඹකර 12 මිලදී ගැනීම සඳහා මිලියන 13,700කට ආසන්න මුදලක් වෙන් කරලා තියෙනවා. කළ යුතු වෙන්නේ ආයෝජක ගෙන්නන එක නෙමෙයි. අර්ජුන් රණතුංග අමාත්‍යවරයා විසින් අත්නෝමතිකව කැන්සල් කරපු ඒ ඕඩර් එක නැවත සක්‍රිය කරලා ඒ බඩුටික මෙතෙන්ට ගෙනහල්ලා වැඩ පටන් ගන්න විතරයි. කොළඹ වරාය රැකෙන්න නම් 10,000කට ආසන්න වරාය සේවකින්ගේ රැකියාවල සුරක්ෂිතතාවය රැකෙන්න නම් අනිවාර්ය ලෙසම නැගෙනහිර පර්යන්ත ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියෙන්න ඕන. පහුගිය යහපාලන ඇයි කියාගන්න ආණ්ඩුව ගත්ත වැරදි දේශපාලන ආර්ථික තීන්දුව මත අපිට හම්බන්තොට වරාය අහිමුණා. නැගෙනහිර පර්යන්තේ වෙනුවෙන් MOC එකක් අත්සන් කරා ඉන්දියාවත් එක්ක. ගෝඩාභය රාජපක්ෂ මහතාට බරපතල වගකීමක් තියෙනවා. තමන් පෙනී සිටු මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න. මේ සහෝදර වංගා වැඩ කරේ මොකටද? මේ වරාය විකුණන්න නෙවෙයි. අපි අද හිටියේ හෙට ගෙදර ගියා ඉදිරි පරපුර මේ රටේ යමක් තියෙන්න ඕන. වාසුල දිනස්ලා කටවහගෙන ඉන්න මේ රටේ මේ වරකගන්නේ කවුද? මේ රටේ හැඩරම ආරක්ෂියක් ජනතාව මේක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මහත්තයෝ. මේ රජය බලයට ගිනාවේ සියලු වෘත්තීය සමිති නායකයන්ගෙන්, පුරවැසියන්ගෙන්, සිවිල් සංවිධාන, ආගමික නායකයෝ, ප්‍රතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන ව්‍යුහාත්මක සංවිධානයට අපි එතුමල්ලට ආරාධනා කරනවා මේ තියෙන ඩොලර් උල්පත ආරක්ෂා කරගන්න අතිගරු ජනාධිපතිතුමාට නිවැරදි පණිවිඩය ලබා දෙන්න කියලා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. අප යළිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. බුරුවි සුලික නාටුවේ අලුත්ම තත්ත්වයන් පිළිබඳව අප අද දිනේත් ඔබ වෙත නිරන්තරයෙන් තොරතුරු ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න සියත සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.